සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ගණනාවක සමාජිකින් පසුගිය දින කිහිපයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාප්‍රම මහතා ප්‍රමුඛ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී කණ්ඩායම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතින්ද මෙම සාකච්ඡාවලට එක්ුණා. සර්වපාක්ෂික ආණ්ඩුකරණයට පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ඊට සහභාගි වූ සියලු පක්ෂවලට හෙට දිනේදී ලබා දෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංශ මහතා පවසන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බව තමා කිසිවෙකුට පවසා නොමැති බවයි. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික සමගි බල සන්ධානයේ නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම පැහැදිලි කිරීම සිදු කර තිබෙනවා. තම පක්ෂයේ ලබා දුන් යෝජනා සැලකිල්ලට ගන්නේ නම් ඉදිරියේදී සැකසෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ එක්වන්නේ ඒ පිළිබඳ මහජනයා දැනුවත් කිරීමෙන් පසුපසයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසීම සම්බන්ධයෙන් ස්ථාන කීපයකදී අදත් අදහස් පළ වුණා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටියා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා පක්ෂනායකකින් යුත් ජාතික සභාව හැකිඉක්මනින් කැඳවන්න කියලා. ගරු ජනාධිපතිතුමා ඊට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් දක්වමින් ලබන සතියේ පාර්ලිමේන්තුව තියෙනවා. එතුමාගේ මෙතුමාගෙන් ඉල්ලා සිටියා ජාතික සභාවට ඇතුළත් වෙන පක්ෂනායකයන් කවුද කියන එක ඒ පාර්ලිමේන්තුව තියෙන දිනවලදී සාකච්ඡා කළා. එතුමාට දැනුම් දෙන්න සතියක් ඇතුළත අපි යුතුකම සංවිධානය හැටියට දකිනවා. එතුමා කියන්නේ ඊට පස්සේ ආයවැයත් ඊට පස්සේ 20 වෙනි සංශෝධනයත් නොපමාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරා. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන කිව්වේ අද නෙමෙයි. අපි පරක්කු කරන හැම දවසම ඩොලර් බිලියන 50ක පොලිය වැඩි වෙනවා. අපි පරක්කු කරන හැම දවසම අපිට කරන්න තියෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වල දරුණුකම වැඩි වෙනවා. ඉතින් අපි පරක්කු කරන හැම දවසෙම ජනතාවට පහරක් වදිනවා. ඒ නිසා මේක වහාම යම් කිසි තීරණයකට එන්න ඕනේ. දැන් රටෙන් ඔක්කොම කතා කරනවා සර්වපක්ෂය ආණ්ඩුව සර්වපක්ෂය. මම ඒකට එකඟයි. ඒකේ මේ වෙලාවේදී ඔක්කොමලා එකතු වෙලා රටේ ආර්ථිකය කොහොමද ගොඩගන්නේ කියන එක කතා කරන්නට ඕනේ. ඉතින් සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සර්වපාක්ෂික පාලනයක් අවශ්‍යයි. ඒ වගේම සර්වපාක්ෂික ජනතාවකුත් ඕනේ. අපි එතනට ගිහිල්ලා ජනතාව බෙදී ඉන්නව නම් හරිද? එතකොට මේක කොහොමද අපි කරන්නේ? පක්ෂ කෝණයෙන් විතරක් බැලුවොත් ජනතාවත් බෙදී ඉන්නවා. ඉතින් සර්වපාක්ෂික ජනතාවකුත් ඕනේ. මොකද මේක ඇවිල්ලා යුද්ධයක් වගේ. මම දැන් ඊයේ පෙරේද බලාගෙන හිටියා. වික්‍රමසිංහ මහත්මයා කියනවා අපි කියපු සර්වපාක්ෂික ආණ්ඩුව නෙවෙයි සර්වපාක්ෂික පාලනයක් හදමුයි කියලා. දැන් අපිට පේන தத்துவයක් තමයි පාර්ලිමේන්තුවේ කට්ටියක් කැමති තව කට්ටියක් අකමැති. ඉතින් එහෙම වුණාම සර්වපාක්ෂික දෙකම නැතුව යනවා. දැන් මේ 225 ගැන කතා කරනවානේ. එතකොට මම මේ අකණ්ඩව හිටපු මේ අවුරුදු 30 ගාන තුල මේ විදිහේ අවුල් වෙච්ච පාර්ලිමේන්තුවක් දැකලා නැහැ. ඒ මොකද මේ 225 දැන් කණ්ඩායම් 10ක් 12ක් ඉන්නවා. පෝට්ටුව ගත්තාම පෝට්ටුව 5ක් 6කට කැඩිලා ඉන්නවා. ස්වාධීන කණ්ඩායමුත් ගණනාවක් තියෙනවා. ඒ සජබ ගත්තාම ඒ උල්ලංගේ තරබුද ඇති වෙලා තිබෙනවා. අපෙත් අපි දන්නේම නැතුව 14න් 5ක් ඒ පැත්තට ගියා. පාර්ලිමේන්තුව කියන්නේ මේක අච්චාරුවක් නෙවෙයි. මේ අච්චාරු හදපුවාම අච්චාරු හදන්නේ මේ මිරිස් කරලක් අරේ මේ කණ්ඩනේ ලුණු ගෙඩියක් කටේ දාගන්නනේ. හැබැයි මේක අච්චාරුවක් නෙවෙයි. මේක මේ උණු වෙච්ච පල් ගඳ ගන්න අච්චාරුවක් පාර්ලිමේන්තුවේ 225 දැන්. ඉතින් මේක රටේ බරපතල අවාසනාවක්.